සුබදවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා SL job guidance review channel ඉතින් අද අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන V අලෙවි මණ්ඩලයේ තියෙන පුරප්පාඩු කිහිපයක් පිළිබඳව. ඉතින් මේ තනතුරු වලට කොහොමද අයදුම කරන්නේ මොනවගේ සුදුසුකම් ද අවශ්‍ය වෙන්නේ කියන සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරනවා. වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් ඔයාලා අයදුම කරන්න පුළුවන් සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. අපේ channel එක දිගටම එකතු කරලා හිටියොත් රජය සහ පෞද්ගලික අංශය නවතම රැකියාවස්ථා පිළිබඳව තොරතුරු වලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ channel එක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. තවමත් අයදුම් කරන්න පුළුවන් රැකියාවස්ථා බොහොමයක් පිළිබඳව අපේ channel එකේ අපි කතා කරලා තියෙනවා. video list එකට ගියොත් ඔයාලා අයදුම් කරන්න පුළුවන් තවත් රැකියාවස්ථාක තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ගිනුම් සහකාර තුන්වෙනි ශ්‍රේණිය කියන තනතුරු පිළිබඳව පුරප්පාඩු සංඛ්‍යාව එකක් විදිහට සඳහන් කරලා තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් යටතේ සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව ගණිතය ඇතුළු විෂයන් හතරකට සම්මාන සහිතව විෂයන් හයකින් සමත් වෙලා තිබෙනවා නම් මේ සඳහාට අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් එකවර සමත් වීම අවශ්‍ය වෙනවා. ඕනෑම විෂය ධාරාවකින් වඩා ස්පස් තුනක් තිබෙනවා නම් මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. නගරාධිකාරී ශිල්පී ආයතනයේ අවසන් පරීක්ෂණේ සමත් වීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පදනම් වසර සමත් වී තිබීමත් මෙම තනතුර සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරියේ සඳහන් කරලා තියෙනවා. තාක්ෂණික නිපුණතා ප්‍රවීණතා පළපුරුද්ද යටතේ සඳහන් කරලා තියෙනවා. පරිගණක ප්‍රවීණතාවය සඳහා පිළිගත් ආයතනයකින් ලබාගත් සහතිකයක් හා අදාළ ශාස්ත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව සඳහන් කරලා තියෙනවා. දැනටමත් රාජ්‍ය කළමනාකරණ සේවයේ නියුතු ඉහත සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් කෙරෙහි සැලකිල්ලක් දක්වන බවත් සඳහන් කරලා තියෙනවා. වෙනස් සුදුසුකමට දේ දක්වලා තියෙන ලඝු ලේඛනය සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම විශේෂ සුදුසුකමක් විදිහට දක්වලා තියෙනවා. මෙම තනතුරට හිමි වෙන වැඩි ප්‍රමාණය රුපියල් 50,940ක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි ඕනම කෙනෙක්ට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. අභ්‍යන්තර අයදුම් කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවන බවත් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ යුතු පිළියෙල මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඔබ විසින්ම සකස් කරගන්න ඔබගේ සියලු තොරතුරු ඇතුළත් ජීවදත්ත පත්‍රිකාවත් යැවීමට අවශ්‍ය වෙනවා. ඔබගේ සියලුම අධ්‍යාපනික වෘත්තියේ සුදුසුකම් වල සහතිකවල පිටපත් මේ සමග යැවීමට අවශ්‍ය වෙනවා. 2021 8/23 දිනට පෙර තමයි ඔබගේ අයදුම්පත යැවීමට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ලිපිණයට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පරිපාලන වී අලෙවි මණ්ඩලයේ 6 වන මහල නිවාස මහලේ එකම ගොඩනැගිල්ල ස චිත්තප්පලම් ඒ ගාර්ණ මාවත කොළඹ 2 කියන ලිපිණයට තමයි ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ අයදුම්පත යැවීමට අවශ්‍ය වෙන්නේ. ඔබගේ අයදුම්පත අනිවාර්යයෙන්ම ඥාතින් නොවන දෙදෙනෙකුගේ තොරතුරු ඇතුළත් වෙන්නට ඕනි. ඔබගේ විස්තර සැපයිය හැකි ලියුම්කරුවේ වම්පස ඉහළ කෙළවරේ ඔබගේ තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මෙම තනතුරට තෝරාපත් කරගැනීම සිදු කරන්නේ විවගත සම්මුඛ පරීක්ෂණයක් මගින්. අනෙකුත් තනතුරු වලටත් මේ ආකාරයෙන්ම තමයි අයදුම් කිරීමට තිබෙන්නේ. ඉතින් මේ තනතුරු වල විස්තර මේ ආකාරයෙන් ඔබට බලා ගන්නට පුළුවන්. එතන මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තනතුරු සඳහා යොමු කරන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම වැදගත් තවත් වීඩියෝ එකක් කරන් අපි ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් හැම දිනාටම.